සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතයේ තුල පැවැත්මක් හදාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතන මේ පැවැත්ම හදාගන්නකොට මේ මනුස්සයාගේ ජීවිතයේ ඔහේ ඉබේටම පැවැත්මක් හැදෙන්නේ නැහැ. ගොඩක් අය කියනවා ඉතින් මේ දෙන දෙවියෝ තියෙන හැටම නිපාද දෙන්නේ. පුළුවන් අයටමනේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ අපි වගේ අසරණ මිනිස්සු දිහා මේ දෙවියෝ බලන්නේ නැද්ද? අපි වගේ මේ වේදනාවට පත්විච්ච, කලකිරිච්ච, අඬාගෙන කඳුලෙන් ඉන්න අපි දිහා දෙවියෝ බලන්නේ නැද්ද? අම්මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේ හැම කෙනා දිහාම බලනවා. හැබැයි බලලා උන්වහන්සේ කතා කරනවා. කතා කරපුවාම එතන තමයි අපේ ජීවිතවල වෙනස ඇති වෙන්න පටන් ගන්නෙ. එතන කාතුලින්ද කතා කරන්නේ? අම්මා තාත්තා තුලින්, සහෝදර සහෝදරියන් තුලින්, නෑද හිතමිතුරන් තුලින්, මේ ආගමික ප්‍රධානීන් තුලින්, මේ හැම කෙනෙක් තුලින්ම කතා කරනවා. නාට්‍යයක් තුලින්, ටීවී එක, කෝල් එකක්, හැම එකක් තුලින්ම කතා කරනවා. එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කතා කරපුවාම අපි ගන්න පණිවිඩේ මොකද්ද? දැන් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ අම්මා කිව්වොත් කාරියෝ පාඩම් කරන්න පුතේ කියලා ඒකට අපි රියැක් කරන්නේ. අපි ඒක අපේ නුරුස්සන ගතියක් පෙන්වනවා. මං අකමැති දෙයක් මට කරන්න කිව්වා. ඒ නිසාද ගොඩක් වෙලාවට සිදු වෙලා තියෙන්නේ මට කැමති දේ මට කරන්න තියෙනවා නම් මං කරනවා. මං අකමැති දේවල්නේ මට කරන්න තියෙන්නේ. ඒ නිසා මේ අකමැති දේ තමයි මං අතහැරලා දාලා තියෙන්නේ. අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ මගෙන් ඇහුවොත් ෆාදර් ඩැරල්, නේ ෆාදර් ඩැරල් කියන කෙනාව ගොඩක් වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්නේ සුව මෙහෙයල් කරන්න, ප්‍රශංසා කරන්න, හාලෙලූයා කියන්න, කෑ ගහන්න, අප්පුඩි ගහන්න, මේකට තමයි ෆාදර් ඩැරල් කියන කෙනාව ඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. ඔබ පෞද්ගලිකව හැබැයි මගෙන් ඇහුවොත් ෆාදර් ඩැරල් මේකට කැමතිද, මේක ෆාදර් ඩැරල්ගේ මේ ක්‍රමවේදයද කියලා මං කියනවා නැහැ. මේක මං මේකට කැමති නැහැ. මට මේක අමාරුයි. ඒ නිසා මං ගොඩක් වෙලාවට කැමති පැත්තකට වෙලා ඉන්න, මං කැමති නිහඬ වෙලා ඉන්න, මම කැමති භාවනා කරන්න, පෞද්ගලික යාඥාව තුළ මම රැඳිලා ඉන්න මම කැමති. එතකොට දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් දැන් මේකට නම් කැමති, දැන් ඔයා මොනවද එනම් මෙච්චර කරන්නේ? දැන් මේ කරන්නේ මේ මොහොතේදී කැමැත්ත නිසා නෙමෙයි. එදා දවසේදී තත්‍රනම් මේ තාත්තේ පුතේ දුවේ සෙමනේරේ ඉන්න කාලේ නේ හෙව්වා ඇයි මේ ජනතාව කතෝලික සභාව අතහැරලා දාලා යන්නේ කියලා. එතකොට යන්නේ කියලා හොයන්න පටන් ගත්තට පස්සේ මයි ෆාදර් මැක්සි තනින් තනට ගියා. ගිහිල්ලා බැලුවා. එතකොට තමයි තේරුනේ මේ මොහොතේදී මේ ජනතාවට අවශ්‍යයි හැඟීම්බරව යම්කිසි දේශනාවක් කරන එක වැදගත් කියලා. ඒ වගේම දේශනා ශෛලයේ වැදගත්කමක් තියෙනවා. ශබ්ද විකාශන යන්ත්‍රයන් වල වැදගත්කමක් තියෙනවා. මේ මොහොතේදී අංග චලනයන් වල වැදගත්කමක් තියෙනවා. සාක්ෂි දැරීමේ වැදගත්කමක් තියෙනවා. පිළිගැනීමේ වැදගත්කමක් තියෙනවා. යාඥාවට යොමු කිරීමේ වැදගත්කමක් තියෙනවායි කියලා මේ කරුණු කාරණාවන් හැම එකක්ම දැනගත්තා. මේ දැනගත්තට පස්සේ ඒක නේ ප්‍රගුණ කරන්න පටන් ගත්තා. ඒක වර්ධනය කරන්න පටන් ගත්තා. එහෙනම් මේ මිනිස්යාගේ ජීවිතයේ තියෙන වේදනාත්මක පැත්ත, ඒගොල්ලන්ට අතහැරිච්ච පැත්ත දෙන්න පුළුවන් කොහොමද? කතෝලික පූජකෙක් වශයෙන් සභාව තුළ ඉඳගෙන ඇත්තයි මම අකමැති දෙයක් වෙන්නද පුළුවන්. මම මේ අකමැති දේ වුණත් කමක් නැහැ. කතෝලික සභාව තුළ මේ මිනිස්සුන් අසරණ වෙන්න ඉඩ දෙන්නේ නැතුව කොහොමද මම අරුතක් දෙන්නේ? මේ නැති වෙලා යන අයට අරුතක් දෙන්නේ. දැන් ඒකේ ප්‍රතිඵලය තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ සුපුවත් ගන්න. ඒකේ ප්‍රතිඵලය තමයි මේ දේශනා ශෛලිය. ඒකේ ප්‍රතිඵලය තමයි මේ මාධ්‍යත් එක්ක කරන වැඩපිළිවෙල. මේ හැම දෙයක්ම ඇයිද කරන්නේ කියලා ඇහුවොත් කාරිය බිඳුණු හදවතක් සුව කරගෙන ගොඩනගාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන තැනට ඔවුන්ව සේන්දු කරන්න. ඒ නිසා ඔබේ ජීවිතේ කැමැති දේ ඔබ කරද්දී මේ මොහොතේදී සමහර ඔබට අමාරුවක් නැහැ. නමුත් අපි අකමැති දේත් කරන්නට ඕනේ. මොනවා නිසාද? පොදු යහපත සඳහා. ගෙදර ඔබ අකමැති දේ කරන්නට ඕනේ ඇයිද කියලා ඇහුවොත් කාර්ය පොදු යහපත සඳහා. ඔබේ ගමේ ඔබ යහපත් දේ කරන්නට ඕනේ ඇයිද කියලා ඇහුවොත් කාර්ය පොදු යහපත සඳහා. ඔබ අකමැති දේ තමයි ඔබ ඔෆිස් එකේ කරන්නට වෙන්නේ. ඇයි ඒ?
පොදු යහපත සඳහා. එනිසා ඔබ පොදු යහපත සඳහා යමක් කරන කෙනෙක් බවට පත් වුණොත් අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ ක්‍රමවේදය දිව්‍යමය ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඉතින් මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ කැමති දේ විතරක් නෙමේ මේ පොළොව තලයේ කළ යුත්තේ. අනිත් අය කැමති දේත් අනිත් අයට හොඳ දේත් ඔබ අකමැති වුණත් මේ මොහොතේදී කරලා බලන්න. එතකොට ඔබට තේරේවි ඔබගේ අභ්‍යන්තරික පුදුමාකාර සතුටක් ඔබට දැනෙනවායි කියලා. චිස්පීටයි.